අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තන නිදිමත අකාර්යක්ෂම සමහර හොර රාජ්‍ය නිලධාරින්ට එරෙහිව ඉලපත අතට ගමු යකඩ මිරිකලා දිය ගන්න හදන රනිල්ගේ ගෝඨාභයගේ බදු ගැහිල්ල IMF ඇයිතාම නිහඬ ප්‍රථමයෙන් දේශීය පුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ ලැබෙන ණය පිළිබඳ මෙතෙක් එකඟතාවලට එළඹින් නැහැ. එහෙත් ඇමරිකානු ඩොලර් බිලියන 3ක මූල්‍ය ණය ආධාරයක් රජයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ. IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටේ ආර්ථික අර්බුදය මීට වසර දෙකකට පෙර දැක තිබුණා. තිබ්බ උද්දච්චකමටයි ආර්ථිකය ගැන අටපහ නොදන්නකමටයි මේ ගැන ඒ වෙලාවේ හරි තීන්දුව తీරන ගත්තේ නැති නිසා අපි දැන් ඉන්නේ කරවටක් දිගේ ගිලිලා. දැන් IMF එකත් එක්ක සාකච්ඡා පවත්වනවා. ඒත් තාම ස්ථීර පොරොන්දුවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ ශ්‍රී ලංකාව අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදලක් පිළිබඳ සාකච්ඡා සිදු කරන බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. ලක් රජය මේ මාස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් තාක්ෂණික වටයකට අවතීර්ණ වීමට නියමිත බවටද රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා. කෙසේ වෙතත් මේ මාස අග වෙන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීමට බලාපොරොත්තු වන බවත් අදාළ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා. ශ්‍රී ලංකාව තුළ ගැඹුරු මුල් බැසගත් දුර්වලතා නිවැරදි කිරීම සඳහා ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය බවයි රොයිටර් පුවත් සේවය ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය උපුටා දක්වමින් පවසන්නේ. මේ අතර රජය මේ වසරේ ආපසු ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ඉලක්ක කරන අතර රටේ සංචිත ඉහළ නැංවීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක් ඉලක්ක කරගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒකාබද්ධ වාණිජ මණ්ඩල හා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංසදය ඇතුළු වෙළඳ සංගම් නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වෙමින් පවතින බවත් මෙම මාසයේ අවසන් වන විට සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර තිබෙනවා. මූල්‍ය හා නීති උපදේශකයින් පත් කිරීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. එල්ලෙන්න වැලේවැල් නැතිවෙන්න ජනතාව මත දැන් තවත් බදු බර පැටවෙමින් තිබෙනවා. කාට කොහොම බදු ගැහුවත් අවසානයේ රුපියලත් සාමාන්‍ය ජනතාව මත පැටවෙනවා. මේ උදේ හවස ජනතාව පිට පැටවෙන ජීවන බර පිළිබඳව අප තබන සටහනයි. ජනතාව ඉන්නේ පාන් කියාගන්න බැරුව. පාලකින් නම් හිතන්නේ පාන් නැත්නම් කේක් තියෙනවා කියලයි. දැන් මාස ගානක ඉඳලා ඉන්ධන මිල වැඩි වෙනවා. වැඩි වෙනවා වැඩි වෙනවා ඉවරයක් නැහැ. ඒ වගේමයි පෝලිම්. අද ඩීසල් තිබුණත් හෙට නැහැ. අද පෙට්‍රල් තිබුණොත් හෙට නැහැ. කොයි වෙලේ ආයේ ගණන් යයිද කියන්න බෑ. මේ තමයි මිල ඉහළ ගිය විදිහ. 2019 සැප්තැම්බර් රුපියල් 137ට තිබුණු පෙට්‍රල් 92 ලීටරය 2022 මැයි මාසයේ වන විට රුපියල් 420ක් වුණා. ලීටරයකට වැඩි වූ මුදල රුපියල් 283. ඩීසල් සාමාන්‍ය ලීටරයක් 2019 තිබුණේ රුපියල් 104ට. අද ලීටරයක මිල රුපියල් 400ක්. වැඩි වූ මුදල රුපියල් 296ක්. මේ වැඩිවීමත් එක්ක එළවලු මස් මාළු කිරි බිත්තර මගී ප්‍රවාහනේ මේ හැමදේම වැඩි වුණ බව පාලකින්ට තේරෙන්නේ නැද්ද කියන එකයි ප්‍රශ්නේ. ජීවිතේට කඩේකට ගිහින් නැති සමහර මැති ඇමතිලා නම් ඇත්තටම දන්නේ නැතුව ඇති. නමුත් අහස උසට ගිහින් කියලා හරි සරලව තේරුම් ගන්න ඉලක්කම් ටිකක්වත් කියන්නම්. උද්දමනයේ තියෙන්නේ දැන් සාමාන්‍ය ජනතාවට විතරක් නෙමෙයි මධ්‍යම පාන්තිකින්ටත් දරා ගන්න බැරි තැනක. ආහාර සහ සේවාවල මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙනවා. මේ පසුගිය ජනවාරියේ උද්දමනයේ තිබුණේ 14.2ට. මාර්තුවල 16ක් වුණා. අප්‍රේල් වෙනකොට 33.8ක් වුණා. දැන් මේ මැයි ජූනි මුල වෙනකොට 40 පැනලා. විශේෂයෙන් ආහාර කාණ්ඩයේ උද්දමනේ මේක ඉතා වැදගත්. ආහාර කාණ්ඩයේ උද්දමනය ජනවාරිවල තිබුණේ 24%කට විතර. අද ආහාර කාණ්ඩයේ උද්දමනය 58%කටත් වැඩියෙනුයි වාර්තා වන්නේ. එළවලු මාළු සහල් පාන් පරිප්පු ආදී මිල අහපුවම ඒ ගාන තේරුම් ගන්න පුළුවන්. බඩු ගන්න එන්නේ නැහැ. කඩේ බඩු තිස්සෙලා බඩු ගණන් වැඩි. දැන් අපි ඉස්සර 50,000ක බඩු ගත්තොත් දැන් 100,000ක් ඕනේ ඒ ටික ගන්න.
පහුගිය දවස්වල රුපියල් 1200කට වගේ ගත්තේ ලොලු බෑග් එක අද 2500යි හැම දෙයක්ම ගණන් බඩු විල ගන්න නම් කියලා වැඩක් නැහැ කන්න බෑ මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක අමාරු ජීවත් වෙන්න මිනිස්සු අන්තරම ගිහිල්ලා ඉවරයි දැන් ඉතින් යන්න තැනක් නැහැ මෙතනින් එහාට කන්න තියා හිතන්නවත් බෑ බඩු විල හරිම සාධාරණයි හොඳට ජීවත් වෙන්න පුළුවන් විදිහට අපේ ආර්ථිකය ශක්තිමත් කරලා තියෙනවා බඩු විල නම් වැඩි පරිප්පු වලට රුපියල් රුපියල් 600ක් පරිප්පීටි පැකට්යක් ගත්තත් 1000 ගාණක් යනවා ගොඩක් අමාරුවෙන් තමයි රෝල ගහගෙන යන්නේ ගාණ වැඩි ඉතින් හරි අමාරු ජීවත් වෙන්න දුප්පත් මිනිස්සු තමයි බලපාන්නේ හරිම ගාණ දැන් තත්ත්වයනෝ අපිට බිස්නස් කරන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ පරිභෝගිකයන් හරි අඩුයි මෙලොල මිල වැඩි සිල්ලර බඩුව පරිප්පු සීනි හාල් ඒවා විකුණන එක අපි ඔක්කොම නතර කරා ඉතින් මිල වැඩි සෝයා මිල් පැකට් එක රුපියල් 80කට තිබ්බේ 120යි කියන්න දෙයක් නැහැ හරි ආවේගයක් තියෙන්නේ රුපියල් 5000ක් ගෙනවත් මොනා ගන්න කියලාද හිතා ගන්න බෑ ගානක් නැතු ඉන්නේ අතුලට වෙලා රිංගගෙන නේ යන්නෙත් නේ මහත්ය සල්ලි ගණන්ලා දුන්නා මේ සල්ලි අපි කොහොමද වියදම් කරන්න කියලා හිතා ගන්න බෑ ඇවිල්ලා බඩු ගැන බඩුවේ ගාන නෙමෙයි හෙට බලනකොට බඩු මිල ඉතින් වැඩි තමයි ද තියෙන වාතාවරණය උඩ හරි අමාරු ජීවත් වෙන්න මධ්‍යම පන්තිකේ අනාතයි මම ස්තුති කරන්න ඕනේ සියත විතරයි හරි ඇත්ත පෙන්වන්නේ ඇත්ත කියන්නේ පාට පක්ෂ ભેද ඒවා මුකුත් ಜಾති ආගම් නැතුව හරි දේ කියනවා සියතේ දැන් බඩු වැඩි කරුවට අපේ ආදායම වැඩි වෙන්නේ නැහනේ ඒ ආදායම වැඩි කරනත් මොකක් හරි ආමාර්ගයක් ගන්න ඕනේ බඩගින්න කියන එක කාටවත් පොදු දෙයක් නේ අපේ 19 බඩ පිරෙන්නේ නැහැ 20 බඩ පිරෙන්නේ නැහැ 21 බඩ පිරෙන්නේ නැහැ හැම මිනිහම ඕකට එකතු වෙනවා එකතු වුණොත් එන්නේ මේගොල්ලන්ට මීට වැඩිය දරුණු දෙයකට මුණ දෙන්න වෙනවා ඉතින් අපේ මිනිස්සු බඩගින්න ඇවිස්සුන දවසට මිනිස්සු කොහේ නවතිද දන්නේ නැහැ. දැන් කොරේ පිටට මරේ කිව්වා වගේ අගමැති රනිල්ගේ සහ ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩුව අලුත් බදු හඳුන්ව දෙනවා. කොහොම බදු ගැහුවත් ඒ බදු වලින් රුපියලක් හරි අන්තිමට සාමාන්‍ය ජනතාව පිටයි පැටවෙන්නේ. බැලූ බැල්මට සමහර බදු සරදියල් පන්නේ වගේ පෙනුනට අන්තිමට අපිටමයි පටිතද කරගන්න වෙන්නේ. ආණ්ඩුවට කියන්න තියෙන්නේ අලුත් ආර්ථික ක්‍රම හොයන්න. ලෝකේ දන්න කියන විද්වතුන්ගෙන් අහන්න. ඔහොම බදු ගැහුවට අද සාමාන්‍ය ජනතාවට මධ්‍යම පාන්තිකයින්ට අතේ සතේ නැති ගානට වැටිලා අවසන් කියලා තේරුම් ගන්න. තවත් මිරිකන්න දෙයක් නැහැ. යකඩ මිරිකලා වැලිහරි වතුර ගන්න බැරි බව තේරුම් ගන්න. මෙහෙම බදු ගහලා ගහලා බඩු මිල අහස උසට ගියාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි ආණ්ඩුවක් ඇත්තටම මොකටද? විශේෂයෙන් කොළඹ ඇතුළු නාගරික උද්දමනයේ 40%ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. අද ළමා රෝහලට මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් එන්න පටන් අරන්. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මේ ගැන කියන කතාවටත් ඇහුම්කන් දෙන්න. පෞගිය දිනවලදී අපේ වාර්තාවට ආපු ළමයි 53ක් අපි පරීක්ෂා කරලා බැලුවාම වයසට ගැලපෙන බර අඩු වෙලා තිබුණා. අපි බලනවා වයසට ගැලපෙන බර, වයසට ගැලපෙන උස, උසට ගැලපෙන බර. එහෙම බලලා අපි මන්ද පෝෂණ තත්ත්වයෙන් ඉන්න දරුවෝ අපි 53න් 11කට මන්ද පෝෂණ තත්ත්වයේ තිබුණා. එයිනොත් 4 දිනකට තීව්‍ර මන්ද පෝෂණ තත්ත්වයේ තිබුණා. ඉතින් ඒ කියන්නේ මේ කොළඹ අවට දරුවෝ මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා කියලා අපිට පෙන්නුම් කරනවා. ඇත්තටම ගෝඨාභය රජය ආපු විගසම රුපියල් බිලියන 600ත් 800ත් අතර බදු සහනයක් අර ගජමිතුරු ව්‍යාපාරිකින්ට දුන්නානේ. ඒ බදු සහනය ආයේ අප වෙත ගලාවේ නැහැ. බදු සහන සාමාන්‍ය ජනතාව වෙත එන්නෙම නැහැ. හැබැයි බදු වැඩි කළ විගස පොඩි මිනිහා පිට පැවරෙනවා. ඒ නිසා යකඩ බවට පත් වෙලා තියෙන මේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය තව තවත් තලන්න මිරිකන්න හදන්න එපා. මෙහෙම මිරිකෙන ජන ජීවිත අන්තිමට කොහේ නතර වේ කියලා හිතා ගන්නවත් බැරි වේවි. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. ඊයේ ටෙලිවැකිය නැරඹූ බොහෝ දෙනෙකු තනි පුද්ගලයෙකුට අප ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලය ගැන මවිතය පළ කළා. 225 දෙනෙකු පාර්ලිමේන්තුවට යවනවා. කෝටි ගානක මුදලක් වැය කරලා මිනි මරාගෙන මහා මැතිවරණයක් පවත්වනවා. කැබිනට් එකකුත් පත් කරනවා. අතිවිශේෂ වරප්‍රසාද සහිත කැබිනට් මැති ඇමතිකම් ලබා දෙනවා. රාජ්‍ය ඇමතිකම් ප්‍රදානය කරනවා. නමුත් පාර්ලිමේන්තු බලයට උඩින් විධායක ජනාධිපති කෙනෙකු ක්‍රියා කරනවා. තනි පුද්ගලයෙකුට පුළුවන් මේ 225ටම උඩින් වැඩ කරන්න. ඒ විතරක් නම් මදයි. රටක උත්තරීතර අධිකරණයේ ගනු ලබන තීන්දුව තීරණත් තම අභිමතය පරිදි වෙනස් කරන්න පුළුවන්. රටක 2 කෝටියකට වැඩි පිරිසකගේ ජීවිත තීන්දුව තීරණ ගන්න තනි මිනිහෙකුට බලය පවරන මෙහෙම රටක් ඇත්තටම ඉදිරියට යයිද, ඉතිරි වෙලා තියෙයිද කියන එක ගැන කල්පනා කරන්න
හොඳ කාලයක් මේ. මේ නිසා දැන්වත් මේ විධායක විරුව අවසන් කරන්න ඇත්තටම අවසන් කරන්න රටක් ලෙස සියලු දෙනාම පෙරමුණ ගත යුතුයි. රටේ අධිකරණය නීතිය සියල්ලන්ටම උඩින් තියෙන අකුරට සැමට සමානව නීතිය ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීම අප සැමගේම සෑම පුරවැසියෙකුගේම යුතුකමක් වගකීමක් අභියෝගයක්. අත්අඩංගුවට ගත් සැනින් හිරගෙදර රෝහලට යන්න තරම් මාර ලෙඩ හැදෙන ක්‍රමය වෙනස් කළ යුතුමයි. නීතිය සැමට සමාන වන ලෙස එකසේ ක්‍රියාත්මක විය යුතු බව අප සියල්ලන්ම පිළිගන්නවා. නීතියට උඩින් තියෙන සියලු බලවේග පරාජය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා දැන්වත් නිවැරදි ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න බොරු පැලස්තර අලවන්න එපා කියලා මතක් කරනවා. ඒ වගේමයි දැන් අපේ රටේ මේ දූෂිත නිලධාරින්ට එරෙහිවත් අකාර්යක්ෂම නිලධාරින්ට එරෙහිවත් නිදිමත කම්මැලි නිලධාරින්ට එරෙහිවත් ගේම් ගහන රාජ්‍ය නිලධාරින්ට එරෙහිවත් ඉලපත අතට ගන්න කාලේ ඇවිත්. හොඳට මතක තියාගන්න මේ රටේ දූෂිත දේශපාලඥයින්ට උඩගෙඩි දෙන්නේ ඒ සඳහා පාර කපලා කර තියාගෙන යන්නේ සමහර රාජ්‍ය නිලධාරීනොයි. අප දන්නවා බොහොමයක් රාජ්‍ය ආයතන ඇතුළට ගියාම පිළිගැනීමේ නිලධාරිනිය හෝ නිලධාරියාගේ සිට සේවය ලබා ගන්න පැමිණෙන අයට සලකන විදිහ සමහරුන්ගේ මුහුණේ ඇති අප්‍රසන්න ස්වභාවය බලන්න ඊට ඇතුළට යනකොට ටයි පටි දාගත් අයගෙන් සැලකිය යුතු පිරිසක් බලන්නෙම අද නෙවෙයි හෙට කියලා කල් දාන්න. ඊටත් ඇතුළට යනකොට ඇත්තේ දේශපාලන පත්වීම් නැත්තං හැට පැනපු අය. අපේ රටේ දේශපාලනය ඇතුළ වගේම තමයි මේ රාජ්‍ය සේවයේ ඇතුළත් දේශපාලනයේ අයිතිය තාම තියෙන්නේ 60-70 පැනපු අයට. බොහෝ රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු දරන්නේත් දේශපාලන පත්වීම් ලබන්නේත් මේ 60-70 පැනපු අය. බොහෝ රාජ්‍ය ආයතනවල ඉන්න උසස් නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් වංචාවට දූෂණයට පණ දෙන්න ලෑස්ති අයයි. රටට හෙන ගැහුවත් ඒ අයට ප්‍රශ්නයක් නැහැ. කොහෙන් හරි කුට්ටියක් ලැබෙනවා නම් ඒ ඇති. අපේ රටේ සමහර දූෂිත රාජ්‍ය නිලධාරීන් ඇත්තටම රටට සාපයක්. මේ අපේ රටේ ජනතාව දහදුක් විඳින අවස්ථාවක්. විශේෂයෙන් දැන් මාස ගානක ඉඳලා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග නැහැ. මහර්ගම අපේක්ෂා රෝහල ඒ අතර ප්‍රධානයි. ළමා රෝහලෙත් ඖෂධ හිඟය බරපතලයි. සමහර ඖෂධවල හිඟයටත් වඩා අතිශය භයානකයි මිල ඉහළ යාමත්. ඒ අතර වාරයේ සමහර නිලධාරීන්ගේ ගේම් හරි පුදුමයි. අහිංසක රෝගීන්ගේ බෙහෙත් පෙත්තත් එක්ක ගේම් ගහන සූරා කන රාජ්‍ය නිලධාරින්ව අර එක වතාවක චන්ද්‍රිකා නෝනා කිව්වා වගේ ගෝල් ෆේස් ගෙනවත් පවු නැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇත්තටම ඔය තැන්වල ඉන්න මහා ලොකු ටයි දාගත්තු සමහර මහත්තුරු ගැන කියන්න ලැජ්ජයි. ඉදිරියේදී ඔයලගේ හොරකම් විස්තර ඇතුව ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. දන්න කියන අය අපට තව විස්තර දෙන්න. මෙවැනි ආයතනවල ඉන්න සමහර හොරුන්ව හෙලිදරව් කරලා අධිකරණයට ගෙනත් කූඩු කරලා දාන්නම වෙනවා. ඇත්තටම මේ රට බංකොලොත් උනේ දූෂණය නිසයි. මේ දූෂණයට සම්බන්ධ සමහර දේශපාලන නඩයත් එක්ක පෙරහැර යන අනිත් පිරිස රාජ්‍ය නිලධාරීන් බව අවිවාදාත්මකයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවලට අඩුම ගානේ තෝසේ කඩයක්වත් පාලනය කළ නිලධාරින්ව දාන්න ඕනේ. එමත් නැත්තම් අඩුම ගානේ බුලත් විටි කඩේකවත් හිටපු කෙනෙක්ව දැම්මනම් මීට වඩා හොඳ ප්‍රතිඵල ගන්න තිබුණා. ඒ බව ඉතාම පැහැදිලිව එළිදරව් වුණේ කෝප් කමිටුවේදී. අපට ලැබුණු එක් තොරතුරක් කියන්නම්. එක් ඖෂධයක් තියෙනවා. අවුරුද්දටම ඕනේ පෙති 10,000යි. එක් පෙත්තක ගාන ඩොලර් 760යි. මේ පෙති ලක්ෂයකට වැඩියෙන් ගෙනල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එක පෙත්තක් ගෙනල්ලා තියෙන්නේ ඩොලර් 4 ගානෙලු. කොහොම ගැහිල්ලක් ගහන්නේ නැද්ද? හරියට වැඩ කරන්න බැරි කැඩිච්ච පරිගණක පද්ධතියක් වෙනුවෙන් මාසයකට රුපියල් 150,000 නඩත්තු ගාස්තු ගෙවනවා. මේ කෝප් කමිටුවේදී හෙළිවුණේ ඇත්තටම මේ රට මෙහෙමවත් තියෙන එක ගැන පුදුම වෙන්න ඕනේ. රෝහල් ඇතුලේ උපකරණ හිඟේ කෙසේ වෙතත් රෝහල් වල වහලවත් ඉතිරි වෙලා තියෙන එක ඇත්තටම පුදුමයට කාරණයක්. මේ අහන්නකෝ කෝප් කමිටුවේදී හෙළිවෙච්ච මේ කතාව. අවුරුදු 7ක් තිස්සේ මේක හැදුවා. 2008 තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එක දීලා තියෙන කවදද? නෑ නෑ හරියටම නෑ මට හරියටම දැනගන්න ඕනේ. 2008 වගේ තමයි දීලා. 2008 දුන්නා. අවුරුදු 7ක් තිස්සේ හැදුවා.
නෑ නෑ ජෙනරලි 2015 පටන් ගත්තා. නෑ ඔබතුමා කියන විදිහට 2008 කියලා අපි ගත්තා. ඉම්ප්ලිමන්ට් කරේ. ඉම්ප්ලිමන්ට් කරන්න ගත්තා 2015 2008 හදන්න ගත්තා කියලා අපි හිතමුකෝ දැන් ඔය කියන ইনফরমේෂන් එක හරිනම්. I mean this is criminal no. රුපියල් මිලියන 645ක් වියදම් කරලා සිස්ටම් එකක් හදලා තියෙනවා මේ ප්‍රොකියුමන්ට් එක හරියට කරන්න. ට්‍රාන්ස්පරන්ට්ලි කරන්න. ඊට අමතරව මේන්ටෙනන්ස් මාසෙකට මිලියන් 5ක් ගෙවනවා. හැබැයි මේක වැඩ කරන්නේ නැහැ. වැඩ කරනවා. නමුත් අර මේ වැඩ කරනවා කියලා වැඩක් නැහනේ. දැන් මේක වැඩ කරන්නේ නැති නිසා සභාපතිවරයා කිව්වා වෙනම සිස්ටම් එකක් මොනිටරින් සිස්ටම් එකක් තියෙනවා කියලා ෆයිල් තනින් තන මාරු වෙනකොට ඒක චෙක් කරන්න. මේක ඉන්ටෝපරේබිලිටි එක නෑ. කරු ඇමතුම මේක ඉම්ප්ලිමන්ට් කරලා තියෙන MST එක ඒගොල්ලන්ගේ ස්ටොක් මැනේජ්මන්ට් එකට. ඒකේ පහසුකමක් තියෙනවා SPS එක පැත්තට අර ප්‍රොකියුමන්ට්. නෑ නෑ පොඩ්ඩක් ඉන්න. දැන් මේකේ මේකේ MSD එකෙන් MSD එකෙන් ඉනිෂියේට් කරා නම් කෙලින්ම රජයේ මුදල්නේ මේ යන්නේ. මේ රජයේ දෙපාර්තමේන්තුවකින් මේක කරලා තියෙන්නේ. එතකොට දැන් මේකේ මාසෙකට මිලියන 5කුත් මේකේ මේන්ටන් කොස්ට් එකකුත් කරනවා නම් මේක අපිට ඇයි ඩිවලොප් කරන්න බැරි? අර කියන මේ රික්වයර්මන්ට් එක වෙන තමයි මම පැහැදිලි කරේ. මේක ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකට ගෙනාවු එකක් තමයි මේකට ඇබ්සෝබ් කරලා තියෙන්නේ. ඉතින් හැබැයි ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකට ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකේ සේවය වෙනවද මේකෙන්? ඒකත් නැහනේ. නැහැ ඒක තමයි කියන්නේ. ડોક્ટર දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙන්න පුළුවන් මේක. නමුත් අපි මේ රට වෙනුවෙන් මේ ප්‍රශ්නේ පැහැදිලි කරගන්න එපා. අර වෛද්‍යවරයෙක් ලෙඩේ පැහැදිලි කරගන්නවා වගේ. නැත්තම් වේත දෙන්න බෑනේ. දැන් ඒ නිසා අපි බලන්න ඕන ඉන්වෙන්ටරි එක මේන්ටේන් කරන එකත් ලංකාවේ රෝහල් පද්ධතිය ඇතුලේ හරියට වෙන්නේ නැහැනේ. ඒකනේ මේ පර්චේසින් එකේ ප්‍රශ්නෙත් ඇවිල්ලා තියෙන්නේ. ඒ ඉන්වෙන්ටරි එක මේන්ටේන් වෙන්න හදලා මිලියන 645කට හදලා මිලියන 5කුත් ගෙවගෙව අපි අනේකෙත් වැඩක් නැහැ. මම කියන්නේ මේ මිලියන 5ත් එක්ක මේක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් නම් ඔය කියන රික්වයර්මන්ට් එක මේක අප්ග්‍රේඩ් කරන්න ගියොත් එහෙම මුළු අපි හිතන සිස්ටම් එකට මිලියන 7001 ගානක් ඕන වෙනව මුළු 1159 ටම දාන්න. දැන් තියෙන්නේ මේ රටේ සොෆ්ට්වෙයාර් කරන ජනතාවට මම රික්වෙස්ට් එකක් කරනවා රට වෙනුවෙන් මේ මිලියන 7000ක් යන්නේ නැහැ මේකට. මේක මේ තරුණ ළමයි බොහොම පැහැදිලිව ඉතාලම අඩු ගානකට හදන එක නිකන් කරලා දෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක අහන ඕන කෙනෙකුෙන් ඉල්ලා හිටිනවා කරුණා කරලා මේ පාර්ලිමේන්තු පැත්තෙන් කියන්නේ මේ රටේ හෙල්ත් සිස්ටම් එකට මේ ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකටත් ප්‍රොකියුමන්ට් මැනේජ්මන්ට් එකටත් නීඩ් ඇසෙස්මන්ට් එකටත් හරියන විදිහේ සොෆ්ට්වෙයාර් අරේන්ජ්මන්ට් එකක් කරමු කියලා. ඇත්තටම දැන් තේරෙනවද දේශපාලනඥයින් විතරක් නෙමේ හරි හරියට ටයිපටිකාර නිලධාරිනුත් හොරා කනවා. අපේ රටේ පාරදෘශ්‍ය භාවයේ බිඳුවයිනි. විශේෂයෙන් මෙවැනි ආයතන හොර ගුහාවන් බවට පත් වෙලා තියෙන්නේ ඒ පාරදෘශ්‍ය භාවයේ නැති නිසායි. මේ සියලු කටයුතු ප්‍රසිද්ධ කරන අධීක්ෂණය කරන විවෘත පුරවැසි බලයක් වහා හදන්නම ඕනේ. අපි හැමදාමත් ලියන්නෙත් කියන්නෙත් එතන ඉඳලයි. නැත්නම් සමහර දේශපාලනඥයින් එක්ක මේ සමහර රාජ්‍ය නිලධාරී හොර නඩයත් ඒ කියන්නේ ටයිපටිකාර නිලධාරිනුත් මේ රට සදා කාලයටම හූරගෙන කාවි සදා කාලයටම මේ රට අගාධයෙන් අගාධයටම ඇදගෙන යාවි. ඒ නිසාම පුරවැසි බලය ශක්තිමත් කළ යුතු තැනකට මේ කතිකාව ගෙන යා යුතුමයි. රට මෙවැනි බරපතල ව්‍යසනකාරී තත්ත්වයකට ඇද දැමුවේ වත්මන් ආණ්ඩුව කෙටි කාලීන තෘප්තියක් වෙනුවෙන් ගත් තීන්දු තීරණ නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අද මොකද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ? සරලව කියනවනම් රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා විසඳුම්. නමුත් අවුරුදු දෙකහමාරක් මොකද සිද්ධ වුනේ? මේ රට විනාශ මුඛය කරා ගෙන යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා. කෝප් කමිටුවේ විවිධ පුද්ගලින්ගේ සාක්ෂි, මූල්‍ය මණ්ඩලයේ සමාජිකින්ගේ සාක්ෂි තුල දැන් එළිවෙනවා බොහොම පැහැදිලි එක දෙයක්. පහුගිය අවුරුදු දෙකහමාර තුල ආණ්ඩුවත් පෞද්ගලීකරණය කරලා තිබුණා. පෞද්ගලීකරණයට වැඩිය ආණ්ඩුව තිබුණේ පෞල්කරණයකට ලක් වෙලා. අයියා මල්ලිගෙන් අහනවා, මල්ලි අක්කගෙන් අහනවා, අක්කා නෝනගෙන් අහනවා, නෝනා දරුවන්ගෙන් අහනවා. කොහොමද අනාගතයේ ඒ පවුලේ දරුවන්ට රට බාර දෙන්නේ කියලා සැලසුම් සකස් කරනවා. දරුවන්ගෙන් පස්සේ මුණුබුරා මිනිබිරි කොහොමද ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ අයිතිය සින්නකර ඔප්පු වෙලියා ගන්න කියලා. මෙන්න අවුරුදු දෙකහමාරක් තුල අපේ රටේ තිබුණු සහ මුලින්ම මුළු සමාජයම විනාශ කරලා තියෙන එකක් අමතක කරන්නට එපා. අපි මේ මහා ප්‍රපාතයේ වැටුනේ කෙටි කාලීන සතුටක් වින්දනයක් ලබන්නට ගත්තු මෝඩ අමනෝඥ තකතිරු තීන්දුව නිසා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා.
විසියෙක්වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ සමගි ජන බලවේග. හැබැයි ඒකේ ගෝටවත් මයිනවත් කපුටවත් රකින්න සංශෝධනයක් නෙමෙයි. රාජපක්ෂ පවුල රකින්න සංශෝධනයක් නෙමෙයි. නැතු පැලැස්තර දාන්න නෙමෙයි. රාජපක්ෂලා රකින්න නෙමෙයි. පාර්ලිමේන්තුවට බලය දෙන්න. ඒ තුලින් තමයි රට හදන්න පුළුවන් කියන එක අපි එදා ඉඳන්ම කතා කර අපේ රටේ මිනිස්සු. ගෝට ගෝහොම් කියන එකේ රනිල් වික්‍රමසිංහ ඉදිරියෙන් ඉන්නවා. එතුමා ඒකට අවශ්‍ය කටයුතු කරනවා. ඒ නිසා අපි මේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා එතුමාගේ එතුමත් ඒකට කැමති ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඒකට කැමති වෙලා තියෙනවා අපි විදායක ජනාධිපති ධූරය ඉවත් කරලා එතුමාව එහෙම්මම අපි ඇමරිකාවට යවන්න කටයුතු කරනවා. එතකොට පාර්ලිමේන්තුවට වැඩි බලයක් එන වෙස්මිනිස්ටර් ක්‍රමය හෝ එහා සමාන ක්‍රමයක් තුලින් පාර්ලිමේන්තුවට බලය එන ක්‍රමයකට අපි මේ රට ඉදිරියේදී ගෙනියන්නට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරගෙන යනවා. ඊයේ පෙරේද අපතුමාලට මතකද 15 වෙනිදා ජාතික අමතලා කිව්වේ මම ජනාධිපති ධූරේ බලතල අයින් කරන්න මම කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන දේවල්ට සහයෝගය දෙනවා කියලා කියපු කෙනා දැන් අද වෙනකොට කියලා දෙන දේ මම පත්ුනේ ජනමත විචාර මේ ජනමත දාවකින් කැමැත්තෙන්. ඒ නිසා මේකේ බලතල අඩු කරනවා නැවත ජනමත විචාරණයකට යන්න ඕනේ. ඒ නිසා දැන් නොකරන එකට අර කූඳුරු කොච්චරද හත්පත්ටුවද හත්අට්ටුවද කොහොද ඕන කියනවනේ. ඒ වගේ කටිතුල්ට දැන් ගෝඨාබේල මේ රනිල්ලා දාගෙන අමරවීරලා දාගෙන සිරිපාලලා දාගෙන හරේල්ලා දාගෙන මේ කරන විත්තුරනේ අපි තව ප්‍රපාතට යන්නේ. ඒ නිසා සමාජ විනයක් හදන්න නම් මොකද ඕනේ වෙන්නේ ඉස්සෙල්ලා? රට කරන දේශපාලන පක්ෂයේ විනයක් තියෙන්නේ. සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමු වෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.